And now, live at 7. අයිබෝවන් ශ්‍රී ලංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 අද ආරම්භමයි මේ අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පාතාල නායක බ්ලූ මෙන්ඩල් සංක ඉන්දියාවේදී අත්අඩංගුවට पाताल नायक कंजीपान इम्रान के गोले अंतिदने को कोटवे लाल खान तक ने जवी पे तीरने ओ समग्र पक्षे खाता कर ला तमाई इलंग पीवरा प्रगान न सिद्ध बिन्ने सिरुरा टक गिनी तबागत पुतगले एक रूहनु खतरगम देवाले ट पहमिने अदत कश्मीर त्रस्तवादीन समग्र इंडिया हमुदा गेटुम गत वसर किहिपे तुलदी रटे भौतिक संपत् संवर्धनेट वगेम आध्यात्मिक संवर्धनेटत् रजे विशेष वेडपिल क्रियावट नैंगू बव जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद प्रकाश कला जनाधिपत्तुमान मे अदहस फलकले पुलोन्नरुव बुद्धिमंडपे पवति उत्सवेकट सहभागी वेमिन उतुरुमेल फलाते प्रधान अधिकरण संघनायक धुरेन पिदुम्लद शास्त्रवेदी पूज्य गल्लैले आर्यवंश नायक स्वामी वहन्से वेत सन्नस पत्र पिलिगेन्वीम अद पुलोन्नरुवेदी सिदुने जनाधिपतितुमा अतिन मेहदी पुलतीसी पुरवरे आगमिक पुनरुदय विनवेन उन्वाहन से इटुकरन मेहवर जनाधिपतिमागे अगेम लखुना ගෙවිගිය දශක කීපය තුළ රටේ භෞතික සම්පත් සංවර්ධනයේ වගේම ආධ්‍යාත්මික සංවර්ධනයේදීද විශේෂයෙන්ම විහෙර විහාරස්ථාන ගමක් ගානේ වැඩි වෙලා තිබෙනවා ඒක බෞද්ධ ජනතාව සිය ආධ්‍යාත්මික දර්ශනයත් සමග ලබාගත් ජයග්‍රහණයක් විදිහටයි අපි දකින්නේ අපි හාමුදුරනේ පහුගිය දැනට අවුරුද්දකට ඉතර කලින් රංජිත් මෙල්කම් කාදිනල්තුමා මාත් සමග ගියා වවුනියාවේ තිබෙන උන්වහන්සේලාගේ දේවස්ථානයට ඒ යනාතර ගි මෙල්කම් රංජිත් කාජිනල් තුමා මාත් එක්ක කියපු දේ තමයි ජනාධිපතිතුමා ජනාධිපතිතුමා දැනගන්න අපි කොයිතරම් සතුටු වෙන්න ඕනේද කියලා අපි කොළඹින් නැග්ග තැන ඉඳලා වවුනියාවට එන විට අපි ගමක් ගමක් ගානේ මොනතරම් අර ගස් අතරින් පොල් ගස් අතරින් කැලෑව අතරින් උඩට පෙනෙන සුදු පාට කොත් වහන්සේලා කොච්චරනම් අපි දැක්කද කොළඹ ඉඳලා වවුනියාවට යන විට අපේ මහා ගෞරවනීය උතුම් සංඝ පරපුර සෑම විටම අපි ආරක්ෂා කරන්න ඕනේ උන්වහන්සේලා පෝෂණය කරන්න ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය හෙට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේදී සිදු කිරීමට නියමිතයි संवर्धन उपाय मार्ग सह जात्यंत्र विरदमात्यांशी मगिन बिंगिरिये इदिकल अपनयन सेक्सुम खलापे मेरट इदिवन विशालतम अपनयन सेक्सुम खलापे वनवा वसर पहलवकट पसु मेवेनी अपनयन सेक्सुम खलापे इदिवन पलुम अवस्थावद मेवीमत विशेषत्वयक एमगिन ऋजु विदेश आयोजन अपनयन सह रेकिया उत्पादन मगिन आर्थिकेट नवजीवयक लबा दीम प्रमुखतम अपेक्षावाय एम संवर्धन खलापे अदिर तुनक यटते संवर्धने करन अतर पलुम अदिर यटते अक्र 167 भूमि प्रदेश नव कर्मांत शाला विसिपाहक स्थापित किरण एति एमगिन ऋजु रेकिया दस दहसक्त वक्र रेकिया तुन दहसक्त लबादीमट सरसुम कृत बेनवा देवन अधिर्याटते अक्कर दिसी असु देखक नव कम्मल एरमिन अतर एमगिन ऋजु रेकिया विसिपन दहसक सह वक्र रेकिया दस दहसक तुलिन जातिक संवर्धनेट दायकत्व लबादीमट नियमिताय तेवन सह अवसन अधिरवन विट अपनयन सेकसुम खलापे सतु समस्त भूमि प्रमाणे वन अक्कर 1201 भूमि प्रमाणे तुलिन कर्मांत शाला बिहिकर ऋजु रेकिया पमनक 75000ක් උත්පාදනය කරනු ඇති මෙම අපනයන සැකසුම් කලාපයේ ඉදිවන කර්මාන්ත ශාලා අතර බර සහ සැහැල්ලු ඉංජිනේරු කර්මාන්ත තොරතුරු තාක්ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්ත රතවහන අමතර කොටස් නිපදවි විමේ කර්මාන්ත හා එක්ලස් කිරීමේ කර්මාන්ත ඇඟලුම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ආයතන ප්‍රධාන තැනක් ගනු ලබනවා माखंदुरे मधु शतुलु पाताल सामाजिकेन रसाक दुबाई राज्येदी अत्तडंगुट पत्वीम तेक ओन्गे समीपतमेन रसाक मेरटदी अत्तडंगुट गन्न आरक्षकांशवलट हेकियावक् लबुना एवागेम तमयि ब्लू मेंडल प्रदेशेम होल्लगिन हिटपु ब्लू मेंडल संकत अद इंदियावेदी अत्तडंगुट गन्न इंदिय आरक्षकांशवलट हेकियाव लबी तिबेनवा
මේ රණසිංහ ආරච්චිලගේ සංක ශිරාන් හෙවත් බ්ලූ මෙන්ඩල් සංක බෝට්ටුවකින් ඉන්දියාවට ආපු වෙලාවේ තමයි බ්ලූ මෙන්ඩල් සංක මෙන්ම ඔහුත් එක්ක ඉඳපු සප්‍රාස් සහ රියාස් ඒ විදිහට චෙන්නයි පොලිසියට කුඩු වෙලා තියෙන්නේ මෙරට පාතාල ක්‍රියාවන් සහ මජ්ජාවරමට සම්බන්ධ බව කියන බ්ලූ මෙන්ඩල් සංක බ්ලූ මෙන්ඩල් ප්‍රදේශයේම පදිංචිලා හිටපු 32 වැනි පුද්ගලයෙක් එම කණ්ඩායමට නායකත්වය දීලා තියෙන්නේ රේල් පාරේ සංජීව නැමැති පුද්ගලයායි ඔහුගේ නායකත්වයෙන් සංක ඇතුළු පිරිස විසින් මිනිස් ඝාතන කිහිපයක්ම සිදු කරලා ඒ අනුව දෙමඩකොඩ පොඩි නාලක ඝාතනය දෙමඩකොඩ කීර්ති ඝාතනය ගනිමුල්ලේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරිබත්ගොඩදී ව්‍යාපාරිකයෙකු ඝාතනය ප්‍රින්ස් කොළඹගේ ඥාතියෙකු වූ දුමින්ද හෙවත් ටොයියා ඝාතනය කිරීම මෝදර චින්තක ඝාතනය කිරීම කොටහෙනේදී රොෂාන් ඩග්ලස් ඝාතනය කිරීම එනිරිමුල්ලේදී පුද්ගලිකු ඝාතනය කිරීම ඔවුන් විසින් සිදු කරලා තියෙනවා කියලා තමයි පොලිසිය කියන්නේ මේ අතරතුර 2013 වසරේදී සුදුවැන් රථයකින් පැමිණි පිරිසක් කතරගම ප්‍රදේශයේදී රේල් පාරේ සංජීව පැහැරගෙන ගිය අතර තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැහැ බ්ලූ මෙන්ඩල් සංක තනිව පාතාල ක්‍රියාකාරකම් සහ මද්රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගොස් තිබුණේ තවත් කිහිප දෙනෙකුගේ සහාය ඇතිවයි ඒ අනුව මද්රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මත 2014 වසරේ මාලිගවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි දෙමඩකොඩ චමින්ද ඝාතනය කිරීමට උත්සාහ කළේද සංක ඇතුළු පිරිසයි බ්ලූ මෙන්ඩල් සංක සම්බන්ධයෙන් වුණු ආසන්නතම සිදුවීම වූයේ ඉකුත් වසරේ දෙසැම්බර් 26 වෙනිදා ග්‍රෑන්ඩ් පාස් හේනමුළු ප්‍රදේශයේදී දිනේෂ් එරංගනොහොත් කළු බෝලේ ඝාතනය කිරීම එම වෙඩිතැබීමෙන් දින කිහිපයකින් පසුව සංක ඉන්දියාවට පලා ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙතර මද්රවි ජවරම් කරුවෙක් හා පාතාල සමාජිකෙක් බව කියන බ්ලූ මෙන්ඩල් සංක කඩිනමින් මෙරට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අද දෙමඩකොඩ ප්‍රදේශයේදී විරෝධතාවක්ද පැවතුණා ගල් කිස්සේදී විදේශිකයින් දෙන්නෙක් මද්‍රව්‍ය එක කොටු වෙද්දී වැල්ලම්පිටියේදී කංචිපාන් ඉම්රාන්ගේ 3 දෙනෙකුත් අද අත්අඩංගුවට ගත්තා. ඒ 5 දෙනා පොලිසියටයි STF එකටයි කොටු වෙද්දී STF එක වගේ ඇඳගත්තු කට්ටියක් කරපු කොල්ල කෑමක් ගැනත් අහන්නට ලැබුණා. ගල්කිස්ස පොලිසිය රත්වාහන අංශ නිලධාරීන් ඊයේ රෑ මෙන්න මේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි නයිජීරියානු ජාතිකයින් 2 දෙනෙකු පරීක්ෂා කර තිබුණා. ඒ වෙලාවේ තමයි ඔවුන් ළඟ තිබිලා ₹135,00,000 ආසන්න වටිනාකමකින් යුත් මෙන්න මේ කොකේන් අඩංගු ඇස්රුම් 2 සොයාගත්තේ. ඒ විතරක් නෙමෙයි සැකකරුවන් ළඟ තිබිලා මද්රව්‍ය ජාවාරම් කරලා උපයාගත් බවට සැක කරන ₹162,00,000 මුදලකුත් හසු වුණා. විශේෂකාර බලකායත් අද සවස වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මද්රව්‍ය ජාවාරම් කරුවන් 3 දෙනෙක් අල්ලගත්තා. යතුරුපෙදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙන්නෙක් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරද්දී තමයි වැල්ලම්පිටිය නිවසේ සිටි තවත් පුද්ගලයෙක් මද්‍රව්‍ය තොගයක් එක්ක අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඔවුන් 3 දෙනාම ඩුබායි අත්අඩංගුවේ ඉන්න කංචිපාන් ඉම්රාන්ගේ ගෝලිය 3 දෙනෙක් කියලායි විශේෂකාරී බලකාය කිව්වේ. සැකකරු සහ මද්‍රව්‍ය තොගයේ වැඩිදුර විමර්ශන කරන්න පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට බාර දීලා. මේ අතරේ විශේෂකාරී බලකාය විදිහට සැලසුණු පිරිසක් ඊයේ රෑ මීගොඩ ඕවිටිගල තියෙන මෙන්න මේ නිවසට ඇවිල්ලා සුපිරි රතියකින් ගිනියවිත් අරගෙන ආපු ඒ පිරිස මේ නිවසේ හිමි ව්‍යාපාරිකයාගේ මුදල් සහ රන් බහන්ඩ කොල්ල කාලා පලා ගිහින් ආපු සන්නද්ධ පිරිස නිවසේ තිබුණු ආරක්ෂිත කැමරාවල දත්ත ගබඩා පද්ධතිය ගලවගෙන ගිහිල්ලා සිද්ධිය ගැන හොයන්න මීගොඩ පොලිසිය වගේම STF එකත් විමර්ශන ආරම්භ කරලා සංහිඳියාව ගැන කතා කරන පිරිස සංහිඳියාව ඇති කිරීමට කරපු දෙයක් නැහැ මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති ව්‍යාපාරික හමුවකට අද සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් වෙළඳ ව්‍යාපාරික සමුළුව ඊයේ පැවතුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හැම වෙලාවෙම හැම වචනයකම සංහිඳියාව කියලා වචනේ පාවිච්චි කරන උදවිය සංහිඳියාවට කරපු දෙයක් නෑ කියලායි මම නම් කියන්නේ. යුද්ධය අවසන් කිරීම තුල තමයි සංහිඳියාව ඇති වුණේ. අපි කුෂිකර්මයේ කෙරෙහි විශ්වාසය තිබුණා. मंत्री
මෙතර මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රීමා බෝධිහින් වහන්සේ වැඩපුදා ගත්තා. අපි සාකච්ඡා කරනවා. අපි මේ සාකච්ඡා කරලා බලනවා. අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඒක වෙනස් කළ යුතුයි කියන එක ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවට බැහැන්නේ. බෞතරයක් නැති ආණ්ඩුවක් දී කොහොමද මේ කට්ටිය? අරුජයසූරිය මහත්තයා ජනාධිපති අපේක්ෂකවද එක්සත් ජාතික දරුවෝ. කොයි මිනිස්යාවත් එක්සත් ජාතික වක්ෂයෙන් ප්‍රතිඵල එකයි. අනිතර මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමෙන් පසු එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මිරිස්වැටිය විහාරයට ගොස් එහි විහාරාධිපති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත් හිටපු ජනාධිපතිතුමා අනිතරව ශ්‍රී සෛල කලාරාමයේ පැවති උත්සවයකටද එක් වුණා. නැති බැරි අය ඇති හැකි අය පසුපසගිය යුගය උදාගම්මාන වැඩසටහනින් නිමා කරන බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. ඒ පුත්තලම ආනමඩුව ප්‍රදේශයේ ඉදිකළ නව උදාගම්මානයක් ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ ඉදි වූ රන්සේලගම උදාගම්මානයේ ජනතා අයිතියටපත් කිරීම අද සිදුුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. සමට සෙවන යලි පිබිදෙමු උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිර පැවරුණු 173 වැනි ආදර්ශ ගම්මානයේ මෙයයි. මේ උදාගම්මානයේ නිවාස 28කින් සමන්විත අතර ඒ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 275ක්. මම ගහක් උඩ පැලක් තියනවා ගහේ ඒ පැලේ ඉඳේක තමයි හිටියේ. ඔය ගයක් හම්බුණා. හරි සතුටයි. ඉවසන්න බැරි සතුටක් තියෙනවා. අද මේ විවෘත වුණු ගම්මානේ එක පවුලක් ඉන්නවා. සදාකාලිකවම ඒ පවුල ජීවත් වෙලා තිබෙන්නේ ගහක් උඩ. ඉඩමක අයිතිය ලබා නොදෙන්නේ නම් ඒ මානව අයිතිවාසිකම් කඩකිරීමක් නේ. ගම්මුදා වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ මිනිසාගේ මානව අයිතිය ආරක්ෂා කර. සැප්තැම්බර් මාසෙ වෙනකොට අපි 2500 ඉලක්කය අවසන් කරාම තමුන්නාන්සලා තීන්දුව කරන්නට ඕන 20යි 20 ගම්මාන 5000 කිරෙනවද නැද්ද? බීමත්ව රියානතුරක් සිදු කිරීමේ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මන්ත්‍රීවරයා දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතව. මොහු සම්බන්ධයෙන් පක්ෂය ගනු ලබන ඉදිරි තීන්දු තීරණ මොනවාද? අද මේ පිළිබඳව පැහැදිලි කළේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා. රිය අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පෙරේදා අතරංගොඩ ගෙනුණු කේඩී ලාල්කාන්ත මහතා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු රිය අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිටි බවට පොලිසිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් අද ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළා. අධිකරණමය ක්‍රියාමාර්ගයට ජනතා අමතක පැත්තේ කිසිදු ආකාර මැදිහත් වීමක් කළ නැහැ. අප මත නිදහස් වුණාට පස්සේ අව ලාල්කාන්ත සහෝදරයාගේ පැත්තේ ඔහු සමග පක්ෂේ කතා කරලා තමයි ඊළඟ පියවර ප්‍රගන්න සිද්ධ වෙන්නේ. 1966 කාලයක වගේ ඉඳලා දුම් පානය කිරීම සහ මත්පැන් පානය කිරීම නොකළ යුතු කියන සම්ප්‍රදායක් අපේ පක්ෂේ තියෙනවා. අපේ පක්ෂේ ව්‍යවස්ථාමය කච්චු ගහලා නැහැ. ඒක ආයම් යම් අවස්ථාවල කඩපු පුද්ගලයන් නැතුව නෙමෙයි. එහෙම අයිතියක් ජනතා පෙරමුණේ සමාජිකයන්ට නැහැ. මේ අතර දේශපාලන වේදිකාවේද මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙනවා. ජනතා අයිති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෝ දෙන්නෙක් බීලා ඔය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ හින්දා අද ඒක බේබද්දන්ගේ පක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී මේ බේබද්දු ටික ජනතාව එළවලදායි කියලා අපි විශ්වාස කරනවා. ලාල්කාන්ත මහත්මයා කොන්දක් තියෙන දේශපාලඥයෙක් නම් ඒ වැඩේ කරා නම් ඔව් මම බිව්වා. මම අයින් වෙනවා කියන පොදුනාරටියක් තියෙන්න ඕනේ. පැණි වරක ගහට හෙන ගහනවා. රට හදන්න බලය ඉල්ලන මෙවැනි දේශපාලන පක්ෂයේ නායකයෝ එවැනි චෝදනාවක් ඉදිරිපත් වුවාට පසු ජනතා විමුක්ති උන ගන්න තීරණේ මොකද්ද? පසුගිය තවත් චෝදනාවක් තිබුණා. විජිත හේරත් මහත්මයා මත්පැන් බීලා ගිහිල්ලා ටෙලිෆෝන් කණුවත් කඩාගෙන ගියා කියලා. දැන් මේ දෙවැනි අවස්ථාව. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය කර පිළිස්සූ බව කියන වලස්මුල්ල කණුමුල් දෙනි රක්ෂිතය බහරව සිටි අඩවි වන නිලධාරියා අද අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අද දික්වැල්ල කලපුවක අද පස්වරුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ව්‍යාපාරිකයින් දෙදෙනා භාවිත කළ බව කියන ජංගම දුරකථන දෙකක් සොයා ගැනීමටත් හැකි වුණා. රටම කෙටියෙන් රුහුණු කතරගම මහදේවාල භූමියේදී බැතිමතෙක් සිය සිරුරට ගිනි තබාගෙන විශ්ව දේවාලයට පැමිණීමත් සමග අද පෙරවරුවේ ගින්න කඩගත්තා. ගින්න මෙඩ පවත්වා පිළිස්සුම් තුවාල ලැබූ අදාළ පුද්ගලයා කතරගම දිසාරෝහලට ඇතුළත් කළ අතර බරපතල තුවාල ලබා සිටි 59 හැවිරිදි පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. ගිනි තබාගත් පුද්ගලයාගේ පුත්‍රයා පොලිසියට පවසා ඇත්තේ උදෑසන කතරගම දේවාලයට යන බව පවසා සිය පියා නිවසින් පිටත්ව ගිය බවයි.
යාපනය ප්‍රදේශයෙන් හමු වූ රුපියල් කෝටි 3කට මිල කර තිබූ වාලම්පුරයක් රුපියල් 2 කෝටි 95 ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් හාලියල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට 46 වැනි සැකකරු නාවලපිටි ප්‍රදේශයේ තේවත්තක පදිංචි කරුවෙක්. පොලිසිය සිදු කළ මෙහෙයුමේදී හාලියල් උඩවර වතු නිවාසයක් තුල සුදු සහල් වලින් ආවරණය කර තිබූ මේ වාලම්පුරය පොලිස් බහරයට ගන්න අවස්ථාවේදී තවත් පුද්ගලික පලා ගොස් ඇති අතර ඔහු සොයා මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනුරාධපුර නගරයේ තුල පොලිස් නිලධාරීන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් සිදු කළ හදිසි මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 41 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. අනාචාරයේ හැසිරුණු බවට සැකපිට කාන්තාවන් 8 දෙනෙක්, උපකාරක පන්ති අසල නිකරුණේ ගැවසුණු තරුණයින් 16 දෙනෙක්, අනන්‍යතාවයේ තහවුරු කිරීමට අපොහොසත් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඇතුළු පිරිසක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවටගත් පිරිසට අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරිය අතර අනාචාරයේ හැසිරුණු සහ අනන්‍යතාවයේ උපකිරීමට නොහැකි වූ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාදුගගේ පිට විශාලතම දූපත හා ගොඩබිම යාකරන මාදුව පාලම අබලන්ව ඇති බව පවසමින් අද පෙරවරුවේ මේ විරෝධතාවය පැවතුවේ මාදුගගේ දූපත් වාසීන් පිරිසක් විසින්. පැය දෙකක් පමණ කළ විරෝධතාවයෙන් අනතුරුව ගැටලුව පිළිබඳ ප්‍රදේශීය බලධාරීන් දැනුවත් කිරීමට දූපත් වාසීන් මහජන පෙත්සමකටද අත්සන් තැබුවා. This is Live at 7. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් ඉන්නවාලු. මේ ගැන පක්ෂ විපක්ෂව මතු අදහස් දැන් දකිමු කියන කතා තුලින්. කියන කතා මම යෝජනා කරලා තියෙනවා පසුබෙල මන්ත්‍රීවරු හැටියට මේ ආණ්ඩුවට නිතර ජනාධිපතිතුමා ප්‍රහාර එල්ල කරලා මේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න උත්සාහ දරන මේ මොහොතේ අපි කිසි විටක ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය සම්මත කරන්න අපි ඡන්දය දෙන්නේ නැහැ. ඔය කතා කරන මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම මීට පෙර කොච්චර නම් තීන්දු ගත්තද? හැබැයි ඒක තීන්දුවක්වත් අවසානයේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. වැය ශීර්ෂ පරාජය කිරීම මම අනුමත කරන්නේ නැහැ. මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂය අපට අයවැය පරද්දලා නැත්නම් අයවැය වැය ශීර්ෂ පරද්දලා කටයුතු කරන්න ඕනේ නැහැ. ඒ සඳහා අරගල කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. පසුපෙලේ සියලු මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට තීන්දුව කළා තියෙනවා කියලා. අපි ඉතාල පැහැදිලිව කියන්න ඕනි. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරද්දනවා නම් පරද්දන්නේ අගමැතිවරයාගේ උපදෙස් මත මිස පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඕන විදිහට කටයුතු කරන්න බෑ කියන එක අපි දන්නවා. පසුපෙළ මන්ත්‍රීවරු හැටියට සහ ආණ්ඩුව හැටියට අපි මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරයා දිගින් දිගටම ආණ්ඩුවේ කකුලෙන් අදිනවා නම් අපිට තියෙන්නේ තුමාගේ වැය ශීර්ෂයට අපි ඡන්ද දෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ බල්ලොත්ක බුදියහම මැක්කුත්ක නැගිටින්න වෙනවායි කියලා ඉච්චනයි. මූල්‍ය ආයතන වෙළඳ සැල් ඉන්ධන පිරෝම්හල් කොල්ල කෑමේ සිද්ධීන් ගැන නිතර නිතර අහන්නට ලැබෙනවා. හැබැයි දැන් අපි කියන්න යන්නේ රෝහලක සිද්ධ වෙච්ච මුදල් මංකොල්ලයක් ගැන. මේ සිද්ධිය වාර්තා වෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ මෙම සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 63කට අධික මුදලක් කිසියම් පුද්ගලින් පිරිසක් විසින් කොල්ලකා තිබුණේ ඊයේ රාත්‍රියේ. පසු එම කොල්ලකරුවන් මුදල් අංශයේ තිබූ ලියකියවිලි තොගයකට ගිනි තබා විනාශ කර තිබුණේ මෙලෙසින්. ඒ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කළා. ඒ ලක්ෂණාරම සංදේශයට කොට ආරක්ෂාව මොකද මේකට දැත්ත තියාමාරු. මෙතන කවුරුහරි දැට හිටියද කියන්නේ ආරක්ෂාව. මෙන්න කවදාවත් ආරක්ෂාව දාන්නේ නැහැ. මේකේ සේප්පු යතුරු කොයි කියන්නේ? මේ ලක්ෂේ ආරක්ෂිත සංදේශයක. මෙතර අනුරාධපුර පොලිසියේ නිල සුනකයා වන හීරෝස් යොදාගෙනද විමර්ශන පැවැත්වුවා. එහිදී සුනකයා නතර වුණේ රෝහලේ මෘත ශරීරාගාරය අසල ආරක්ෂක නිලධාරීන් නොමැති ගේට්ටුවක් අසලින්. ඒ අනුව පොලිසිය සැකකරන්නේ කොල්ලකරුවන් එම දොරටුවෙන් පිටත්ව වාහනයක නැගී පලා යන්නට ඇති බවයි. මෙතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවිර මහතා පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ කියා සිටියේ සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමට රෝහලේ වෘත්තීය සමිති විරෝධය පළ කළ බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අපගල විමසීමකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවිර මහතා පැවසුවේ මෙලෙස කොල්ලකෑ ඇත්තේ රෝහලේ අතිකාල දීමනා ගැනීම සඳහා තිබූ මුදල් බවයි. දුම්රිය මාර්ගවල ගමන් කිරීම සහ දුම්රිය මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දිනෙන් දින සිදුවන රිය අනතුරුවල ප්‍රමාණය නම් තවමත් නිමක් නැහැ. මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ ඊයේ නාවලපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයෙහි ගමන් කිරීම හේතුවෙන් පාසල් සිසුන් දෙපළකට ජීවිතය අහිමි වීම. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට වසරකට මේ ආකාරයේ දුම්රිය අනතුරු හේතුවෙන් අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව 700ක්.
අපේ රටේ ප්‍රධාන දුම්රිය මාර්ග 9ක් ඔස්සේ දෛනිකව දුම්රිය ගමන් වාර 375ක් පමණ ධාවනය කරනවා. මේ හරහා මගී ප්‍රවාහණයට විශාල සේවයක් ඉටු වුණත් දුම්රිය ආඥා පනතේ නීති රීති උල්ලංඝනය කරමින් දුම්රිය මාර්ග පරිහරණය කරන පුද්ගලයන් නිසා සිදුවන අනතුරුත් මේ වන විට දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඊට ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වුණේ නාවලපිටියෙන්. මහනුවර සිට ඇල්ල දක්වා දහවණය වූ දුම්රියක සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙකු ගැටුණු අතර දෙදෙනෙක් එහිදී මරණයට පත් වුණා. අනෙක් සිසුවියත් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා. දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරු සිදු වූ බවත් ඒ වන විට එක් සිසුවියක් දුරකථන ඇමතුමක් ගනිමින් සිටි බවත් පසුව හෙළි වුණා. විශේෂයෙන්ම අපි දකිනවා දුම්රිය මාර්ගයේ දිගේ දුරකථන හසුරුවමින් ඉයර්ෆෝන් වගේ දේවල් කනට සම්බන්ධ කරගෙන ගමන් කරනවා. දුම්රිය නලාව නාද කරත් බොහෝ වෙලාවකට මෙයාට ඒක ඇහෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම දුම්රිය ගැටෙන අවස්ථා දුම්රිය රිදුරෙක් විදිහට මමත් අත්දැකලා තියෙනවා. මෙවැනි අනතුරු නිසා වසරකට පුද්ගලයන් 700ක් පමණ මිය යනවා. මේ අම්බලංගොඩ දුම්රිය ස්ථානයට ආසන්නව දෛනිකව දක්නට ලැබෙන තත්ත්වය උපකාරක 5000 සහභාගී වන සිසුන් එම පන්තිවලට සහභාගී වීමට මෙලෙස දුම්රිය මාර්ගය භාවිත කිරීම සුලභ දසුණක්. ළමයි යන්නේ නිතරම ෆෝන් කණේ ගහගෙන. අපේ හැරදකල් දින අනුතුරු වල දින ගොඩක්. දුම්රිය මාර්ගයට පිවිසීමත් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමත් දුම්රිය ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වුණත් එම නීතිය නිසලස ක්‍රියාත්මක වන අයුරු නම් පෙනෙන්නට නැහැ. මිනිසුන් සමහර වෙලාවට මේ දුම්රිය මාර්ගයේ තමාගේ හුදකලාව විනෝදකාමී ආස්වාදයට මේ දුම්රිය මාර්ගයේ ගමන් ගන්න ගන්නවා. ඒ හින්දා මම හිතනවා මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දඬුවම මීට වඩා දැඩි කරන්න පුළුවන් නම් මේක යම් මට්ටමකට අවම කරන්න හැකියාවක් ලැබේවි. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලිත් හමුවෙම රාත්‍රියේ 10:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්.